කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩමි ගැන. ඉතින් අදත් අපි එකතු වෙලා ඉන්නේ ෆැෂන් ඩිසයින් සීරීස් එකේ ඊළඟ වීඩියෝ එකත් එක්ක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අදත් කතා කරන්නේ ඩමි ගැන. කලින් කිව්වා වගේ ගොඩක් කට්ටිය අහලා තිබුණා ඩමි එක මං ගත්තේ කොහෙන්ද? මම ෂෝට් වීඩියෝ එකක් තමයි දාලා තිබුණේ ඩමි එක අන්බොක්ස් කරන්න. ඊට පස්සේ මේක දැකපු ගොඩක් කට්ටිය අහලා තිබුණා කොහෙන්ද මම ගත්තේ වගේම මිල ගණන්. ඉතින් අද මම හිතුවා ඊට වඩා මේ ගැන මේ ඩමි කියන රිවිව් එකක් කරත් හොඳයි කියලා. මොකද හැමෝටම බලා ගන්න. එහෙනම් අපි යමු මේ ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඩමි එක ගත්තේ කොහෙන්ද කියලා මම කිව්වොත් මම ගත්තේ හාරා එන්ටර්ප්‍රයිසස් එකෙන්. ඉතින් ඇත්තටම මට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දවසම කොරෝනා කාලේ තමයි මම ගත්තේ. ඉතින් එයාලා මම සල්ලි ඩිපොසිට් කරා එයාලගේ බැංක account එකට. එතකොට ඒගොල්ලෝ මට මේක ඩිලිව කරා. ඉතින් එක දවසින් ආවා. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක ස්පොන්සර් වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් මම ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් නිසා තමයි හිතුවේ මේ ගැන කියන්න. ඉතින් මෙයා ආවේ මෙන්න මේ වගේ box එකක්. මේ තියෙන යාගේ මොඩල් එක, එතකොට යාගේ බ්‍රෑන්ඩ් එක සියරා. මේක තමයි එතකොට මෙයා ආවේ. මේ වගේ බොක්ස් එකක. එතකොට මෙයාත් එක්ක මේ වගේ කැටලොග් එකක් ආවා. මේකේ තියෙනවා මේ වොරන්ටි කාඩ් එක, මේ ඔක්කොම මේකේ මෙන්ෂන් වෙලා තියෙනවා. ගන්න ගන්න එපා මගේ බඩි. මෙයා තමයි අපිට කාඩුතර කරන එක්කෙනා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකේ මේ ඩමි එකේ තියෙන විශේෂත්වය ඇයි මම ඔයාලට මේ ඩමි එක රෙකමන්ඩ් කරන්නේ, ඒ වගේම තමයි මේක කොහොමද පාවිච්චි කරන්නේ කියන දේවල් ගැන කතා කරන්න. මොකද මම දෙයක් රෙකමන්ඩ් කරනවා නම් ඒක ඇයි මම රෙකමන්ඩ් කරන්නේ කියන එක කියන්න ඕනේ, නැත්නම් ඉතින් වැඩක් නැහැ මේක ගන්න කියලා කියන එකද. ඒක නිසා අපි අද ඒ ගැන වැඩිදුරට කතා කරමු. හරි, දැන් ඔයාලට මම බොක්ස් එක පෙන්නවා. මේක ආව මේ විදිහට තමයි ආවේ. ඒක නිසා කොහොමත් බය වෙන්න එපා. ඔයාලා ඔන්ලයින් ඩිලිව කරගන්න හිතාගෙන ඉන්නවා නම් මොකද මේක හරියට පරිස්සමට ආවා. මොනවත් වෙලා තිබුණ නැහැ, කිසිම ඩැමේජ් එකක් තිබුණ නැහැ. ඒ වගේ තමයි මේක එන්නේ කොටස් කිහිපයකට කඩලා. මේක ඩමි එක පිටින්ම නෙමෙයි එන්නේ. ඒතර අපි මේක ගෙදර ගෙනාවට පස්සේ සෙට් කරගන්න ඕනේ. ඒක අමාරු දෙයක් නෙමෙයි. ඊළඟට මම කියන්න ඕනේ දැන් මම මේක ගලවගෙන ආවේ මොකද ඔයාලට පෙන්වන්න ඕන නිසා. මේකේ විශේෂ දේවල් ගොඩක් තියෙනවා පෙන්වන්න. දැන් බලමු මේ ඩමි එකේ සයිසස්. මේ ඩමි එක සයිසස් කිහිපයකට එනවා. එතකොට ඔයාලා දැනගෙන ඉන්න ඕන ඔයාලට ගැලපෙන සයිස් එකෙන් සිලෙක්ට් කරගන්න. එතකොට අද මං ගාව ඉන්න එකේනා සයිස් ස්මෝල් එකේනා. ඒ කියන්නේ UK සයිස් 8 ඉඳන් 14 වෙනකම් මෙයාගේ තියෙනවා. ඒතර මට මේක වෙනස් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. UK size 8 to 14 කිව්වහම UK size 8 කියන්නේ small. එතකොට 10 කියන්නේ 9 එකක් නැහැ. 10 කියන්නේ medium. 12 කියන්නේ large. 14 කියන්නේ එතකොට 14 කියන්නේ XL. ඒ විදිහට තමයි මගේ ඩමී එකේ තියෙන්නේ. ඊට පස්සේ ඩමී එකක් යනවා UK size 10 ඉඳන් මෙයාගේ තියෙනවා 16 වෙනකම්. එතකොට ඒකත් ඒ විදිහට තමයි medium, large, XL, double XL විදිහට යාගේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා ලොකු සයිස් එකේ ඩමි එක. මෙයාගේ තියෙන්නේ 16 ඉඳන් 22.5 වෙනකන් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ ඩබල් XL ඉඳන් ට්‍රිපල් XL ඊළඟට 4XL 5XL වෙනකන්ම තියෙනවා. එතකොට ඔයාල මේ වගේ ලොකු ඩමි එකකට යනවා නම් මේ ඩමි එකට යන්න ඔයාගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ප්ලස් සයිස් ක්ලෝතින් වලින් ඔයාගේ බ්‍රෑන්ඩ් එක කරන්න. එහෙම නැත්නම් ප්ලස් සයිස් ක්ලෝතින් පැත්තෙන් විතරක් ඔයාලා යන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයාගේ සයිස් එක මෙතනින් එකක් නම් මේ වගේ ඩමි එකට යන්න. ඒ ඇරෙන්න මේ ඩමි එක ගන්න එපා. මොකද එතකොට ඔයාට මේක දැන් අපි ලොකු සයිස් එකකින් ගත්තාම අපිට මේක පොඩි කරගන්න බෑනේ. හැබැයි පොඩි සයිස් එකකින් ගත්තාම අපිට විදි තියනවා මේක ටිකක් ලොකු කරගන්න. ඒක නිසා ඒ විදිහට ගන්න. දැන් මගේ ඩමි එක මම කියන්නේ ස්මෝල් කියලා මම ලොකු කරගන්න කොහොමද කියන කතා කරන්න. එතකොට අපි බලමු දැන් මේකේ විශේෂ දේවල් ටික. දැන් මේ ඔයාලට පේන මේ ඩමි එකේ ස්ටෑන්ඩ් එක මේ කොටස. එතකොට මම අර ඔයාලට කිව්වා වගේ බොක්ස් එකේ එන්නේ මේ කොටස වෙනම. මේ කොටස් මේ තියෙන කෑලි හතරක් විදිහට එන්නේ, හතර පැත්තෙන් තියෙන. ඊට පස්සේ මේ කොටස වෙනම එනවා, මේ රවුම වගේ තියෙන කොටස. ඊට පස්සේ මේ රොඩ් එක මේ බටේ වගේ තියෙන කොටස වෙනම එනවා. ඊට පස්සේ මේ කොටස මම ඒවා වෙන වෙනම කියන්න. මේ කොටස වෙනම එනවා. ඊට පස්සේ උඩ ෆෝම් එක වෙනම එනවා, ඩමි එක වෙනම එනවා. එතකොට අපි මේ කැලි ටික මේ විදිහට සෙට් කරගන්න ඕනේ. දැන් මම මේ කරලා තියෙන්නේ
මේ මම කිව්වා වගේ මේව හතරක් තමයි එන්නේ. අපි මේව ඇතුළට දාලා සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ පේනවා ඇති මෙතන ලයින් එකෙන් ඔයාලට නම්බර්ස්. මේ නම්බර්ස් තියෙන ඔයාලට උස හදාගන්න මෙතන නම්බර්ස් වලින් ඔයාලට උස හදාගන්න පුළුවන්. ඒක හදාගන්න ඔයාලට මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. හරි. එහත් මගේ වැඩේට අද ඇවිල්ලා ඉන්නේ. මේ කොටසෙන් තමයි උස හදාගන්න. එතකොට මම ඔයාලට කිව්වා මේ කොටස ගැන මම කියන්නම් කියලා. මේ කොටස තියෙන්නේ ඔයාලගේ හෙම් එකට. එහෙම නැත්නම් ඔයාලා මහන ඇඳුමේ length එක හදාගන්න තමයි මෙතන තියෙන්නේ. අපි මේකට කියනවා හෙම් එක හදාගන්න තියෙන්නේ. ඔයාලට හෙම් එක තියෙනවා. මේක මේ විදිහට හෙම් එකේ length එක හදාගන්න තමයි මේ කොටස තියෙන්නේ. එතකොට length එක හදාගන්න ඔයාලට මේ කොටස එහාට මෙහාට කරන්න පුළුවන්. දැන් මම මේ හදාගෙන තියෙන්නේ මේක කරකවල තමයි ඔයාලට එක් කරගන්න පුළුවන්. දැන් මට මම වීඩියෝ කර කර මේක ගන්න නිසා මට කරන්න බැහැ තනිය අතින්. ඊට පස්සේ මම ඔයාලට දැන් මම මේක දාලා නැහැ. මෙතෙන්ට තමයි අපි ඩමි එක සෙට් කරන්නේ. මම ඒක දැන් ඔයාලට පෙන්නන්න. කලින් කියන්න ඕනේ මෙතන ඔයාලට මේ කොටසක් පේනවද මේ ඩමි එක ඇතුලේ? හරියටම කිව්වොත් මෙතන. මෙතනින් ඔයාලට පුළුවන් වේස්ට් එක හදාගන්න. ඒ කියන්නේ දැන් මෙයාගේ තියෙන ඉන කොටස ඉන ගන්න මෙතනට තියෙන්නේ. අපිට මේක දැන් පල්ලහට ගන්නවා නම් ඒක හදාගන්න පුළුවන්. මේ විදිහට මේ කොටස දාගන්නවා. දැන් ඔන්න මම කැමරා එක චුට්ටක් ලං කරා ඔයාලට පේන්න. එතකොට ඔයාලට පේනවා ඇති මේ වගේ ඩයලන්ස් කිහිපයක් තියෙනවා. මෙයාගේ බස්ට් එක ගාමින් තියෙනවා, වේස්ට් එක ගාමින් තියෙනවා, ඊට පස්සේ හිප් එක ගාමින් තියෙනවා. එතකොට මම ඔයාලට පින්ස් ගහන විදිහ කියන්නම්. මේ පින්ස් අපි කවදාවත් මේ විදිහට කෙලින් ගහන්නේ නැහැ. චුට්ටක් ඇලයට තමයි ගහන්නේ. පොඩක් මෙහෙම සයිඩ් වෙන්න. ওই විදිහට තමයි අපි පින්ස් ගහන්නේ. මෙහෙම ගහන්න එපා, ඩමි එක සවුත් වෙනවා. ඒ කියන්නේ මෙහෙම කෙලින් අතර ගහන්න එපා, ඩමි එක සවුත් වෙනවා. ඔයාල මේ විදිහට සයිඩ් එකට තමයි ගහන්නේ. ඊට පස්සේ ඔයාලට මේ ඩමි එක එනවා. දැන් බොක්ස් කෙනකොට මේ වගේ පොලිතින් කවර් එකක් තමයි එන්නේ. හොඳට මතක තියාගන්න මේක එහෙම එහෙ දාන්න එපා. මේක ඔයාල ළඟම තියාගන්න. මොකද මේකෙන් කවර් කරලා තියාගන්න හැම වෙලෙම ඩමි එක නැත්තම් දූවිලි වැදුනහම මේක සවුත් වෙනවා. මේක මේ නිකම් මෙටීරියල් එකක්නේ තියෙන්නේ මෙතන. ඒ මෙටීරියල් එකට දූවිලි ඇල්ලුවහම මේක සවුත් වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න. අරක විසික් කරන්න එපා. ආයේ වගේ දිග මේකටම ගැලපෙන පොලිතින් එකක් හොයාගන්න තමාරු. ඒක නිසා තියාගන්න. හරි. එතකොට මෙයාගේ මේ neck එකේ එතනත් adjustments එකක් කරන්න තියෙනවා. neck එකේ size එක හදාගන්න. ඒක අපි කරන්නේ අන්තිමේට. මුලින්ම අපි මේ දේවල් වලින් තමයි හදාගෙන ඉන්නේ. ඉතින් බස් ටිකින් ස්ටාර්ට් කරොත් මේ ඩයලින් එක මම තව චුට්ටක් කැම් එක ලං කරන්නම්. ඔයාලට හොඳට පේයි. මම හිතනවා දැන් ඔයාලට හොඳට පේනවා කියලා. මෙතන දැන් මගේ සයිස් එකෙන් තියෙන ඔයාලට පේනවා ඇති මෙතන බස් ටික 33 තමයි තියෙන්නේ. මේක අපි හදා ගන්නකොට මෙතන මේ කෑල්ල මෙහෙම ඔබලා මේ විදිහට තමයි හදාගන්න. ඔයාලට පේනවාද දැන් මෙයා ටික ටික ඈත් වෙනවා. අපි හිතමු දැන් මට හදා ගන්න ඕනේ බස් ටික 34ට කියලා. මෙතනින් විතරක් කරකවල බෑ. මේ ඩමි එකේ හතර පැත්තෙම ඔයාලට මේ වගේ ඩයලින්ස් තියෙනවා. මම මේකත් පෙන්නනම් කැමරාව හරවලා. ඒකට අපි මේ හැම පැත්තකින්ම ඒ ගන්නට හදා ගන්න ඕනේ. දැන් මම මේ පැත්තේ කරනවා. ඔයාලට දැන් පේනවත් සයිඩ් එකේ තියෙනවා. ඔන්න මෙතන තමයි තියෙන්නේ. මට ඕනේ 34. ඊට පස්සේ අපි ගන්නවා බෑක් එකට. බෑක් එකට ඇවිත් එතනත් අපි මේ විදිහට හදා ගන්නවා. එහෙම කරේ නැත්තම් මේක හරියට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඩැමේජ් වෙනත් බලනවා. කරන්නත් බෑ කොහොමත්. ඒක නිසා හැම පැත්තකින්ම ඕට ඕනේ මින්ම ගන්න හදා ගන්න ඕනේ. එතකොට මේ බස්ට් එක අපි හදාගෙන තියෙන්නේ. ඒ විදිහටම තමයි වේස්ට් එකත් කරන්නේ. හතර පැත්තෙම මතක තියාගන්න ඕලා මේ ඩයලින් එක මේක කරකවන්න ඕනේ ක්ලොක් වයිස්. අනිත් පැත්තට එහෙම කරකවන්න එපා. එතකොට මේ කැඩෙයි, ඩැමේජ් වෙයි, අය හදා ගන්නත් බැරි වෙයි. ඒක නිසා ඒ විදිහට තමයි ඒක අපි සයිස් එක ඇඩ්ජස්ට් කරගන්නේ. මේ ඔක්කොගෙම කරගන්න ඕනේ. හිප් එක මෙතන, මෙතන ඉන, මෙතන පපුව. ඒ විදිහට තමයි අපි මේක හදාගන්නේ. ඒ වගේම තමයි මම ඔයාලට කිව්වා මේක සමහර වෙලාවට අපිට ලොකු කරගන්න ඕනත් කියලා. දැන් මම ඔයාලට කිව්වා මේක තියෙන්නේ එක්සල් වෙනකම් විතරනේ. මම ඩබල් එක්සල් කරගන්න ඕනේ. එතකොට මම මොකද කරන්නේ? එතකොට අපිට පුළුවන්
පැඩින් අර දන්නවනේ පැඩින් ගැන නේද මට මෙතන පෙන්වන්න නම් කොටසක් නැහැ පැඩින් තියලා මේක චුට්ටක් ලොකු කර ගන්න ඕනේ හැම පැත්තටම මහත් වෙන්න හදා ගන්න ඕනේ සයිඩ්ස් වලින් වගේ දාලා මේ විදිහට කරන්න ඒ වගේම තමයි ඔය හැම වෙලෙම මේ සයිසස් හදලා මෙෂර්මන්ට් ටේප් එකක් තියලා බලන්න පුළුවන් ඔයාලට ඔයාගේ නියමිත ගානට නියමිත සයිස් එකට ඇවිල්ලා තියෙනවද කියලා හැම වෙලෙම හතර පැත්තෙම බලන්න ඔය සයිස් එක හරියට හදලාද කියලා නැත්නම් එහා මෙහා වෙන්න පුළුවන් අඟල් භාගය අඟල ලොකු ලොකු වෙනස්කම් වෙන්න පුළුවන් හරියට හදාගෙන තිබුණේ නැති වුණා හරි ඒ විදිහට තමයි අපි එක් කරගන්නේ ඉතින් මේ තුනම කරලා තමයි අපි neck dialing එකට එන්නේ මෙතන දෙනවා neck එක හදාගන්න පුළුවන් ඔයාලට මම පෙන්නන්නම් එක වෙනම එකම වීඩියෝ මම අර තනියම වීඩියෝ කර කර මේ කරන්නේ ඒ නිසා මට මේ පෙන්නකොට හරිය අමාරුයි මේ වීඩියෝ එක ගන්න. හරි. අපි එහෙනම් ඒ ටික තමයි දැන් කතා කරේ. දැන් මම කතා කරන්න යන්නේ ඇයි මම ඔයාලට මේ ඩමි එකම ගන්න කියන්නේ කියලා. ඔන්න ඒ ගැනත් කතා කරන්න ඕනේ නැත්තම් බලයි. ඇයි මම මේකම රෙකමන්ඩ් කරන්න තව වෙනදපල ඕන තරම් ඩමි වර්ග තියෙනකොට කියලා. හොනා ඔන්න මේකයි මම මේකම රෙකමන්ඩ් කරන්නේ. මේ ඩමි එක ඔයාලට සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් කියලා මම කියවනේ. ඉතින් ඒක එක දෙයක් මම ඔයාලට මේක ගන්න කියන. මොකද අනිත් වෙන ඩමි එකක් අරගෙන අපි දැන් ස්මෝල් සයිස්කින් ගත්ත කියමුකෝ අපි ස්මෝල් විතරක් නෙමෙයි නැඳුම් හදන්නේ. අපි ගාවට එන ක්ලයන්ට්ස්ලා එක එක සයිසස් වෙන්න පුළුවන්. අතන අපිට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් නම් අපිට ඒ සයිස් එකට හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හැම සයිස් එකකින්ම ඩමිස් ගන්න වෙනවා. ඉතින් ඒකත් කාත්කේ අමාරු වැඩක්. ඒක නිසා ඒ වගේම තමයි මේ සමහර ඩමිස් තුන වෙනද පොලේ තියෙන මේ ස්ටෑන්ඩඩ් සයිස් එකට නෑ. මම මෙහෙම කියන්නේ ස්ටෑන්ඩඩ් සයිස් කියලා කියන්නේ නියමිත ප්‍රමාණවල වලට. ඒ කියන්නේ අපි දන්නවා දැන් අපි ගමුකෝ උදාහරණයක් විදිහට සයිස් ස්මෝල් කිව්වහම අපි ගොඩක් අයට දන්නේ බස්ට් එක 32, පපු 32, ඉන 26 ඒ විදිහට තියනවා කියලා. එතකොට මේ සමහර ඩමිස් ස්ටෑන්ඩඩ් මිනිමම් නැතිකොට මේ වගේ එක එක සයිස් වලට එන්නේ. එතකොට අපිට මේ මහනැඳුම එහෙම නැත්නම් ඩ්‍රේපින් එකක් කරනවා නම් ඒ වගේ මිනිමම් ඒ වගේ ෆිට් එක හරියට ගන්න බැරි වෙනවා. ඒක තවත් හේතුවක් මම මේක අනිත් ඩමිස් රෙකමන්ඩ් කරන්න ඇති වෙන්න. ඊළඟට තමයි තව එකක් තියෙනවා. දැන් මේ ස්ටෑන්ඩඩ් සයිස් ගැන අපි කතා කරා. එතකොට මේකේ මේ ඩමි එක පින් කරන්න පුළුවන්. ගොඩක් කලවට සමහර ඩමිස් තුනක් පින් කරන්න බෑ. මේකේ ෆෝම් එකට මේ ඩ්‍රෙස් ෆෝම් එකට ඔයාලට පින් කරන්න පුළුවන්. ඒකත් තවත් වාසියක් මොහොතට මේක ගන්න කියලා. ඒ වගේම තමයි අපි හැමදාම එකම සයිස් එකකින් ඉන්නේ නැන්නේ ඔයාලා හිතන්න ඔයාලා ගත්ත එක සයිස් එක තියෙන ඩමි එකක් අපි හැමදාම කෙට්ටු දැන් අපි හිතමුකෝ අපි සයිස් ස්මෝල් ගත්තා කියලා ස්මෝල් සයිස් එකකින් අරන් අපි සමහර මහත් වෙන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ එහෙම නැත්නම් අපි තව ටිකක් කෙට්ටු වෙන්න පුළුවන් අපිට එතකොට මේක සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න බැරි වුණාම වෙන්නේ තව අලුත් ඩමි එකක් ගන්න එතකොට එතනත් සල්ලි අපරාධ වෙනවා ඒක නිසා තමයි මම කියන්නේ දැන් ඒ වගේ ඩමි එකක් වුණත් නෝවල් දෙමට මෙතන පෙන්නන්න විදිහක් නැහැ මම ෆොටෝ එකකින් ඇටච් කරන්න මංගල එකක් නැති නිසා ඒ වගේ ඩමි එකක් කරා මේ වගේ ප්‍රශ්න වුණාම ඔයාලට මාරු කරන්න වෙනවා තව එකක් ගන්න වෙනවා ඒක නිසා තමයි එකවර ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ගියාට මේකක්ම ගන්න ට්‍රයි කරන්න මොකද නෝමල් ඩමි එකක දැන් 18,000ක් 19,000ක් වගේ ප්‍රයිස් එකකින් තමයි යන්නේ අලුත් එකක් ගන්නවා නම් ඉතින් ඒක නිසා චුට්ටක් ඉඳලා හරි කමක් නැහැ තවසන්ට වාගෙන හරි ගන්න හිතාන ඉන්නවා නම් මේ වගේ ඩමි එකකට මේ ඉන්වෙස්ට් කරන්න වාගේ සල්ලි අපත යන්නේ නැහැ ඕමි ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන හිතාගෙන ඉන්නවා නම් ඒ වගේම තමයි කියන්න ඕන ගොඩකට ප්‍රයිස් අහලා තිබ්බ නිසා මම මේ ඩමි එක ගන්නකොට මේ ඩමි එකුනේ 38,000ක් ඒ කියන්නේ ගිය අවුරුද්දේ කොරෝනා කාලේ මං ගත්තේ දැන් අවුරුද්දක්ම ගිහිල්ලා තියෙන්නේ දැන් සමහර විට 40,000 50,000ක් වගේ අතරේ ඇති ඉතින් මම මේක ඔයාලට ගන්නම කියනා නෙමෙයි මේ ෆීල්ඩ් එකකින් ඉස්සරහට යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මේක අවශ්‍ය වෙනවා කියලා හිතනා නම් ගන්න කියලා කියන්නේ නැත්නම් මන්දන මේ කාලේ ඩමි එකකට අපිට සල්ලි වෙදම් කරන්නත් අමාරු වෙන්න පුළුවන් ඒක නිසා දැන් අපි සමහර වෙලාවට මේ ෆීල්ඩ් එකකින් ඉස්සරහට යන්න හිතාගෙන ඉන්න කෙනෙක් තමන්ගේ මෑම් කාමරේ ලස්සන කරගන්න ඕනමන්ට් එකක් විදිහටවත් ඒ වගේ දේ කර නෙමෙයි මේක ගන්න අපි මේක ප්‍රයෝජනයක් ගන්න ගන්නේ ඒක නිසා ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන් කෙනෙක් නම් අනිවාර්යෙන් කරලා එකසරේ මේකක්ම ගන්න එතකොට ඔයාලට මාරු කර කර ඉන්න ඕනේ නැහැ දෙපාරකට ඉන්වෙස්ට් කරන්න ඕනේ නැහැ මේ වගේ දෙයකට ට්‍රාන්ස්ෆෝම් එකක් හදා ගන්න ඒ වගේ ඉඳම කියන්න ඕනේ අර ෂෝරූම් එකකට වගේ මේ ඩ්‍රෙස් ෆෝම් ඩමි එකක් ගන්න ඕනේ මැකින් එකක් ගන්නවා නම් මේ වගේ ඩමි එකක් ගන්න කොහොමත් අවශ්‍ය නැහැ නෝමල් අර මම කිව්වා වගේ ඩමි එකක් ගන්න පුළුවන් මොකද ෂොප් එකට ඔයාලට මේ සයිස් ඇඩ්ජස්ට් කර කර ඉන්න ඕනේ නැහැ
ෂෝකේස් කරන තැනක. එතකොට ඒ වගේ අවස්ථාවකට වටේ වගේ ඩමි එකක් ගන්න පුළුවන්. එහෙනම් අද දවසේ අපි කතා කරේ ඩමි එක ගැන. ඩමි එක කොහොමද සයිස් ඇඩ්ජස්ට් කරගන්නේ? එතකොට මේක කොහොමද ඔයාලා හදාගන්නේ, සෙට් කරගන්නේ, කොයි විදිහටද කැලිටික එන්නේ වෙන වෙනම. එතකොට ඇයි අපි මේ වගේ ඩමි එකට ඉන්වෙස්ට් කරන්න ඕනේ කියන එක ගැන තමයි මම අද වීඩියෝ එක පුරාවටම කතා කරේ. ඉතින් මම ඔයාලට මේක ගන්න කැමති ඉනන් කෙනෙක්ට ඒ ෂොප් එකේ නමයි ඔක්කොම විස්තර ටික මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. ඔයාලට පුළුවන් එතනින් චෙක් කරලා බලන්න. ඉතින් මිල ගණන් මම හරියටම කිව්වනේ, මම හරියටම දැන් තියෙන මිල ගණන් දන්නේ නැති නිසා ඔයාලට අරගින් WhatsApp කරලා හරි Facebook එක හරහා හරි ආයෙ දැනගන්න පුළුවන් මේ ඩමි එකේ මිල ගණන්. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේම ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකක් අරගෙන ආලත් එක හම්බ වෙනකන් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.